අන්තිමට බලන් යද්දි රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමේ දෙන්නේ තුන් දෙනෙක්ට පොඩි ප්‍රශ්නයක් මෙතන. උබලා දන්නවා අර මේ නමක් තියෙනවා සොයිසා කියලා. එයාට ප්‍රශ්නයක් මේක. ඊළඟට තව පුද්ගලිකව බලපාන ක්‍රියාකාරීකමුටුවේ දෙන්නෙක්ට ප්‍රශ්නයක් මේක. මේ තුන් දෙනෙක්ගේ ප්‍රශ්නයක් හමුවේ තමයි මේ වැඩවර්ජණයකට තර්ජනය කරන්නේ. ඉතින් අපේ ඔයාලා කවුරුත් දන්නවනේ ඉතාමත් අසාර්ථකම යුගයක මේ සෞඛ්‍ය ශාස්ත්‍රය දැන් මේ පසු කරන්නේ ඉතිහාසයේ. ඉතින් ආවන් දන්නේ අපේ ඉන්න සෞඛ්‍ය ඇමතිනිය මොන තීන්දු ගයිද, අද හරියනම් අපි ගැසට් එක ඉවත් කරගන්නම් කියයිද, නැත්නම් තව තව මොන දුර්වල තීන්දු ගයිද කියලා. අපි ඒ වගේ දුර්වල තීන්දු ගත්තොත් පුදුම වෙන්නේ නැහැ. මොකද එච්චරම අසාර්ථක සෞඛ්‍ය අමාත්‍යංශයක් තමයි මේ තියෙන්නේ. ඒක ඉතින් උඹලා දන්නවනේ අපේ නායක ස්වාමීන් වහන්සේ මුල්ගරු පූජ්‍ය මුර්තිත්වේ ආනන්ද ස්වාමීන් වහන්සේත් ප්‍රසිද්ධ ප්‍රකාශ කළා තියෙනවා ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ කියලා. ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. ප්‍රශ්න කියන්න වෙන්නේ ඉංගලන්තේ මහරජිරට කියලා. එහෙම නෙමෙයි 33 කෝටියක් දෙවිවරුන්ට තමයි දැන් කියන්න වෙන්නේ මේ අපේ ප්‍රශ්න. අපේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. එංගලන්තේවත් ඉන්නේ නැති වෙයි. මොකද එංගලන්තේ මේ දවස්වල ප්‍රශ්න වැඩි. ඉතින් ඒ නිසා මේ 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 තත්වය අපි පැහැදිලි කරනවා නම් මේක මේ රජයේ වෛද්‍ය නිලධාරීගේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි සංගමේ ප්‍රමුඛයන්ගේ දෙන්නේ තුන් දෙනෙක්ගේ ප්‍රශ්නයක්. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න සේවා ව්‍යවස්ථාව වෙනස් කරා කියලා සාක්ෂි තියෙද්දී ඒගොල්ලත් සහභාගී වෙච්ච රැස්වීම කමිටු සීතා විතානච්චි කියන ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීම ඊළඟට සෞඛ්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම සීලුම විද්වත් සංගම් සීලුම වෘත්තීය සමිති ගැඳවාගෙන පැවතුම රැස්වීම වලින් ගත්ත තීන්දුවක් මේක. ඉතින් මේක මේගොල්ලෝ මේ කරන්නේ ඒගොල්ලන්ට තියෙනවනේ ඔයගොල්ලෝ අහලා තියෙනවද අර මේ වෘද්ධ අතරින් අමාරුයි කියන්නේ. හරිද? ඒ නිසා මේ වැඩ වර්ජනයක් කියලා තර්ජනය. ඔයගොල්ලෝ හිතන්න එපා මේ 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 අද මේ හෙට වෙද්දී ඉතින් මේකේ මේ මේ තර්ජන වර්ජන තර්ජන වලට බය ආණ්ඩුවක්ද මේ තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට ඔප්පු වෙයි හෙට අනිද්දා වෙද්දී. අපි නම් බය නැහැ. අපි පැහැදිලිව කියන්න ඕනේ පුළුවන් නම් ඒගොල්ලන්ට වර්ධනය කරලා පෙන්වන්න. අපි අපේ වෛද්‍යවරුන්ට සහ වෙනත් වෛද්‍යවරු ඔක්කොමට කියනවා එපා ස්ට්‍රයික් කරන්න. අනේ අපොයි එපා. මොකද මේක ඇවිල්ලා මේ ලෙඩ්ඩුත් සම ඔයගොල්ලෝ හිතන්න ස්ට්‍රයික් එක කියන්නේ මාස් පතා මාස් ගණන් බලන් ඉන්නවා ඒ තමන්ගේ සායනයට ඇවිල්ලා බෙහෙත් ගන්න. ඒත් ඔපරේෂන් දැන් මුළු ලංකාවෙම ගත්තාම මේක 7-800ක් එක දිනයකට කෙරෙනවා. ඒතකොට ඒවා කරගන්න බලන් ඉන්න ඇත් අසරණ තත්වයකට පත් වෙනවා. මාස්පතා සායනයෙන් බෙහෙත් ගන්න ප්‍රෙෂර් වලට දියවෙන ඒවා කඩකප්පල් වෙන අනිත් එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේ රට යන්නේ දැන් සෞඛ්‍ය ව්‍යසනයක් තුල. කොරෝනා කියන්නේ මොහොම අපි වෛද්‍යවරු විතරක් නෙමෙයි මේ රටේ ජනතාවත් දුක් විඳින පීඩාවට ලක් වෙලා තියෙන අවස්ථාව. ඉතින් මේ මොකද්ද මේ ස්ට්‍රයික් කරන්නද මේක ඇවිල්ලා අවස්ථාවක්ද? ඒතර අපි කියන්න ඕනේ අනේ අපි අපි පොඩ්ඩක් හරි සහය දෙන්නම් වෛද්‍යවරුන්ගේ සුභසාධන ප්‍රශ්නවලට උන්නත් ස්ට්‍රයික් කරා. බලන් දැන් අද වෛද්‍යවරුන්ගේ හරිද? වෛද්‍යවරුන්ගේ අන්න ඉන්ජෙක්ෂන් ටික නම් ගැහුවා වෛද්‍යවරුන්. ගෙදර ඇද්දි නෝනට ඉන්ජෙක්ෂන් ගහන්න ක්‍රමයක් නැහැ. ගෙදර ඇද්දි අම්මයි තාත්තයි වැට පැනලා ගහන්න ක්‍රමයක් නැහැ. සමහර සංකූලතා තියෙන වෛද්‍යවරුන්ගේ පවුල් වල ඇයට මේ එන්නත ගහගන්න ක්‍රමයක් නැහැ. එන්නත නැහැ. රටේ ප්‍රමාණවත් වෙන්නේ නැත නේ මේ බස්නාහිර පළාතටවත් මිලියන 5ක්වත් අඩු ධර්මෙන් ජනදහනයකට ආවරණය වෙන්නේ නැපයි මේ එන්නේ නැත.